පලාත්පාන ආයතන 341ක් තියෙනවා. එයි 242ක බලයේ පිහිටුවේ පොහොට්ටුව. ඒ 242කින් අතිශය බහුතර ප්‍රමාණයක් 230කට අධික ප්‍රමාණයක් අද සභාපතිවරු නියෝජනය කරලා අධිකරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මැතිවරණ සටනට ශක්තියක් දෙන්න අද එකතු වෙලා තියෙනවා. මේ මහ පොළවේ යථාර්ථයේ තේරුම් ගත්තු ප්‍රාදේශීය දේශපාලනඥයන් සිට 95කට වඩා ප්‍රමාණයක් ජනාධිපතිතුමා වටා එකතු වීම තුළ අපි මේ ජයග්‍රහණය 100ක් නෙමෙයි 200කින් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. පෞගිය පළාත් පාලන ආයතනවල කටයුතු කරපු සියලු ඔබ අපේ මන්ත්‍රීවරු අති විශාල ප්‍රමාණයක් අපි කොළඹට කැඳවලා අපේ පොදු සම්මේලනයකින් අපි විශිෂ්ට ජයග්‍රහණයක් කිරීම සඳහා තීරණේ අරගෙන කටයුතු කරනවා. මව්බිමේ ජනතා ආරක්ෂාව වෙනුවෙන් ජනතාවගේ කටයුතු කරන්න අපි සියලු දෙනා එකසිතින් බහුතරය තීන්දුව කරලා හමාරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපගේ සහය පළ කරන්න. අද මේ අවස්ථාව අපි තීරණයක් කරන් තියෙන මේ පක්ෂය කියන එක අමතක කරලා මේ එකම වේදිකාවට ඇවිල්ලා පළාත් පාලන නායකින් කියා සිටින්නේ මේ රට ගොඩනගන්න නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නායකයා කර යුතුයි කියලා. මෙතුමා 140ක ප්‍රමාණයක් මේ රට ගොඩ අරගෙන තියෙනවා. හැබැයි තව පොඩ්ඩක් යන්න තියෙන්නේ. ඒකට මේ මිනිස්සයාට අවස්ථාවක් දෙන්න. අපිට දැන් ඇවිල්ලා තියෙනවා පක්ෂ තීන්දුවට පටහැන්නුව ගියොත් අපිට විනය පරීක්ෂණ දෙනවා කියලා. අර කියලා කතාවක් තියෙනවා යකාට බය නම් සෝනේ ගෙවල් හදන්න නැල්ලු. ඉතින් අපි ඒ විනය පරීක්ෂණ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු බල මණ්ඩලය මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව සඳහන් කළා. මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සියලු පළාත් පාලන ආයතන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට ප්‍රතිඥාවක් ද ලබා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල අතුකෝරල සන්දීප් සමරසිංහ යන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ තමයි සියලු දෙනාම එකතු කරගෙන පක්ෂපාත ભેදයෙන් තොරව ජාති ભેදයෙන් ආගම් ભેදයෙන් තොරව අද මේ රටේ නායකත්වයේ දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඊළඟ මැතිවරණයේ විජයග්‍රහණයක් කරන්න. එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැස්බෑව නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු කොට්ටාස 18ක නියෝජිතයන් එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වුණා. අද ඉඳලා රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂක ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම සිය කොට්ටාසවල උපරිම වශයෙන් කැපවිලා වැඩ කරන බවට අද දිනේ අත උස්සලා ප්‍රතිඥා දෙන බවට මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මේ අතර එක්සත් කම්කරු ප්‍රජාව එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. වතුකරේ ජනතාව වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට සේවාවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් සිදු වී තිබෙන බව අපි අතීතයේ ඉඳලම අපි දන්නවා. වතුකරේ ජනතාව පක්ෂය කුමක් වුණොත් රනිල් වික්‍රමසිංහ කියලා නමට ඉතාමත් පැහැදිලි කැමැත්තක් තියෙනවා. අද අලුතෙන්ම අපි තීරණය කරගෙන තියෙනවා අපේ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දීලා රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට අපිත් උර දෙන්න. කොමුණත් හරි පැහැදිලි මෙරටේ ජනමතය රට අමාරු වැඩිච්ච වෙලාවේ බේරගත්ත නායකයා ඒ තමයි රනිල් වික්‍රමසිංහ. ඔහුත් එක්ක අද උතුර එකතු වෙලා ඉන්නවා, නැගෙනහිර එකතු වෙලා ඉන්නවා, වතුකර එකතු වෙලා ඉන්නවා. වතුකරයට අදාළව වතු ශේෂ්ඨවල ඉන්න සියලු කණ්ඩායම් මේ එක්සත් කම්කර ප්‍රජාව වැනි වෘත්තීය සමිතිය අපිත් එක්ක එකතු වෙමින් තියෙනවා. ඉතින් 21 වෙනිදා ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහයන් කියන එක හරිම පැහැදිලි.